රජයේ පසුගියදා නිකුත් කළ නිරෝධායන නීති රීති ඇතුළත් ගැසට් නිවේදනයේ රෙගුලාසි කඩ කරමින් අද පාර්ලිමේන්තුව රැස්වූ බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. මේ සමගම පාර්ලිමේන්තුවේ පැතුනේ උණුසුම් තත්ත්වයක්. කරුණා කරලා මේ රෙගුලාසි වල මේ චක්‍රලේඛ වල තිබෙන ඒ සමාජ දුරස්ථභාවය ස්ථාපනය වෙන ආකාරයට මේ පුටු ටික සකස් කරලා ඉන් පසුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යමු. ඉන් පසුව මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යමු. අනගතුමනි මම විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ ගැසට් නිවේදනය ඔබතුමා හරියට කියවන්න. ඒකේ පොදු ස්ථානය කියන්නේ කොතනද කියන එක හරියටම ඒකේ අපි ඉන්ටර්ප්‍රිට් කරලා තියෙනවා. ඒකට පාර්ලිමේන්තුව ඇතුළත් වෙන්නේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා මුළු රට ඉදිරියේම පවිත්‍ර අමතතුමිය කියනවා පාර්ලිමේන්තුව ඇතුළට එක නීතියක් එළියට එක නීතියක් පොදු ස්ථානය කියන්නේ කුමක්ද කියලා එම ගැසට් පත්‍රයේ අර්ථ නිරූපණය කරලා තියෙනවා ඒ අර්ථ නිරූපණයට මේ පාර්ලිමේන්තුව වගේ තැන් ඇතුළත් වෙන්නේ නැහැ එළිය තැනුයි පොදු ස්ථාන කියලා අර්ථ නිරූපණය කරලා තියෙනවා මෙතුමියගේ රෙගුලාසි අනුව එතකොට අපි මේවා මේ ඉවත් කරගෙන කතා කරන්න පුළුවන්ද ඔබතුමාගේ වගකීමක් තියෙනවා මේ රටේ පුද්ගලයෙක් විදියට සෞඛ්‍ය උපදේශ පිළිපැදීම වගකීමකින් තොරව පිළිපදින්න නැත්නම් ඒක ඔබතුමාගේ රටට තියෙන ආදරය ගැන බලා ගන්න තියෙන මිම්ම එකාතකින් මෙතුමිය කියනවා මේ ගැසට් පත්‍රය සහ නියෝග මේ ස්ථානයට අදාළ නැහැ මොකද මේක පොදු තැනක් නෙමෙයි කියලා. තවත් පැත්තකින් එතුමිය කියනවා අපිට වගකීමෙන් හැසිරෙන්නලු. මොකද්ද මේ දෙවිදි කතාව? ගරු කතානායකතුමනි මේ ස්ථානයට ඒ ගැසට් පත්‍රය අදාළයි. මෙතුමා ගැසට් පත්‍රය කියවන්නේ නැතුව ඔතනින් මේ ප්‍රශ්නේ නතර කරමු. ගැසට් පත්‍රය මෙතනට ඇවිල්ලා. ගැසට් පත්‍රයේ පොදු ස්ථානය කියලා අර්ථ නිරූපණය කරලා තියෙන්නේ එළියේ පරිශ්‍රයක්. ඒක නිසා ඒ අර්ථ නිරූපණය හරියට කියෝ ගන්න තේරෙන්නේ නැතුව කියෝ ගන්න නැතුව පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීම වැරදි. මම එතුමියට උත්තර දෙන්න යන්නේ නැහැ මොකද එතුමියගේ කොහෙද යන්නේ මල්ලේ පොල් කතාව මුළු රටම දැක්කා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ පාර්ලිමේන්තු මේ රැස්වීම අවස්ථාව తాවකාලිකව නතර කරලා මේ දුරස්ථභාවය ස්ථාපනය කරලා ඒ මේ ගැසට් පත්‍රයේ රෙගුලාසි වලට අනුව මේ රැස්වීම ක්‍රියාත්මක කරන්න ඒකයි අපේ ඉල්ලීම. විපක්ෂ නායකතුමාට මතක් කරන්න කැමතියි දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේ ලන්ඩන් නුවරට බෝම්බ වර්ෂාවක් වැටෙද්දිත් පාර්ලිමේන්තුව රැස් වුණා. ඒ නිසා පාර්ලිමේන්තුව අපි කල් දාන්නේ නැහැ. විශේෂයෙන්ම අපි ජාත්‍යන්තර වශයෙන් දකිනවා සෙසු පාර්ලිමේන්තුවල මෙවැනි නියෝග ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා මේක පොඩ්ඩක් ඊට වඩා ගැඹුරට සලකා බලා මේ පිළිබඳව අපි මොකද අපෙන් කෙනෙකුට දැන් කොරෝනා හැදුනා නම් ඔබතුමා වගේ කියනවා වගේ කියන වෙනවනේ එහෙම කරා නම් එන ඔබතුමා මේක විලුවට ගන්න නැතුව තීරණයක් ගන්න පාර්ලිමේන්තු අපේ පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් ඒක පක්ෂ නායක රැස්වීමද අපි කතා කරමු.